ධර්මතිශ් නමස්කාරවීවා බුදුරුවනට සෙමද බුදුහිමි සාරනයමි නමස්කා සමද සදහම්සාරනයමි නමස්කාරවවා සංගරුවනට සෙමදාමහා සංගසාරනයමි නමස්කාරවීවා ුුණොරුවනට සෙමදාතිසාරවෙන සාරනයමිසාදුු අපට මේ ධර්මි කියාදයි දීලා අප පැවිදි කළ අපගේ පින්වත් ලොකුස්වාමන් වහන්සේට අපගේ නමස්කාරය වීවා. මෙම පනිභූමි වැඩසිටින පින්වත් ස්වාමීන් වහන්සේලගෙන් අවසර ස්රද්ධාවන්ත පින්වතුනිි අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්ට ලැබුණ බුදුරජාණන් වහසි ගැන අපි සිත් පහදව ගණටු ඕනි බුදුරජාණන් වහසගේ ධර්මය අහපු කෙනෙක් ඒ බුදුරජාණන් වහසිගේ ධර්මය තුළින් ලෝකය බලන්ට දකින්ට පුරුවෙන් තුූනිි අපිත් ලෝකයේ දිහා බලන ක්‍රමයක් තියෙනු අපි ලෝකයේ දිහා බලන ක්‍රමිය තුළ අපි සිතේ රාගේය වැඩිෙනු දවේසය වැඩෙනෝ වැ සංසාරි සකස්වෙනෝ අපි ලෝකෙ දිහා බලන ක්‍රමේ ලෝකේ යතහර්ථය එන්නේවි අපි ලෝකයේ දිහා බලන ක්‍රමේ විකෘතියකින් තම අපි ලෝකෙ දිහා බලන්නේ බුදුරජාණන් වහන්සේගේ ධහරමයට අනුව මේලෝකයේ දකිද්දි දකිද්දි තමයි අපි විකෘතියක සිටියා කියල තේරුම්ගන්ට පුළුවන්කමක් අපිට ලැබින්නේ පින්නතුනි මුලින්ම පොඩ්ඩක් ඔබට ලෝකය ගැන චෝටි කරනොටිකක් කියාදේන්ට කල්පනා කළක් ඊට පස්ස අපේ මාතෘකාව ගැන අපි කතා කරම් ලෝකය කියල කිව් හාම මෙ ලෝකය තුංාකාරයි එතමයි අපිට එක ලෝකයක් තියනවා කෙලෙස් ලෝකය මොකක්ද පලවෙනි ලෝක කෙලෙස් ලෝකය ඊළங்கு දේතමයි අපි චේතනාවක් මුල් කරගෙන යමක් සිතද්දි චේතනාවක් මුල් කරගෙන කයින් යමක් කරද්දි චේතනාවක් මුල් කරගෙන අපි යමක් කතා කරද්දි අපිට සකස් වෙනවායි කර්මයට අනුරූප වූ ලෝකයක්. එකට කියනම් මොකක්ද භවය කියලා. මොකක්ද කියන්නේ භවේ එතවට මේ කර්මයට අනුරූපෝ සකස් වෙන ලෝකයක් තියනු. එකට කියනවා භව ලෝකය කියලා. ඒවගේම තමයි මේ ඇසකන නාහි දිවකය මනස සහිත ලෝකය මෙන්න මේ ගැන අපිට තියෙන්නේ වැරදි අදහාසක් මේ වැරදිදී තමයි අපි නිවැරදි කරගන්ට ඕනි කෙලෙස් ලෝකේ කිව්හම පින්වතුනිි සමහාරදී නෙද්ද අපි මේලෝකයේ යම් යම් දේවල් ගැන සැකං බලලා අපි හිත තුළම හදාගන්නා මනෝමේ දේවල් නැද්ද තියනවදනෙන්ද තියද අපි හිතිං හදාගන මේලෝක පුද්ගලියෝ ගැන විවිධය ගැන හිතිං සැකකරල හදාගෙන දවේසිීන් හදාගන මේ කෙලෙස් සහගත සභාාව්‍යන්ගින් ලෝකයක් හදාගන ඒ ලෝකෙ තුළට වෙලා ලෝකයේ ඉදිහා බැලිල්ලක් නෙද්ද තියනවද නෙදද තියන චෝටි දෙයක් කියන්න එතමයි පෙන්නතුනි මේ පොඩි කාරණාවක් එතමයි දැවොය මහත්තෙක්මිකීපුුදයක් ඉස්සරහිං හොඳ ලොකුවාහනයක් පාරක ගිය මේ වාහනයක්ද්දී පිටිපස්සි එනවා ත්‍රීවිල්ලිකක් මේ ත්‍රීවිලි ්‍රීවිල්ලි அරගනියනි ரை දැන් හෝන් ගහනු මොකටද හෝන්ගහන්නේ ඉස්සරහ යන අර ලොකු වාහනයට ඒැයි අයිං කරන්න කෙල දිගටම හෝන් ගෙව්වා එතවට අර ලොකුවාහනේ යන කියෙනා කල්පනා කළා ඒ පොඩියකක්නේ එතකට මෙයාමේ වෙෙට්ටුදාගන යන්ඩහදානේ ඒනිසා මොද කරේ අරය පාර මැදම වාහනේ තියන්ගිය කවද අර ලොකුවාහනේ ගිය කියන හොඳ ප්‍රාඩෝ හරිි මොකක් කරිකමකගේ වගේ වාහනේගිය කියෙනන පාර මැදම තියන්ගිය ත්‍රීවිල්ලිකට ඉස්සර කරන්දුන්නේ නෑ. දෙැ මේ විදිහට පාරි දෙං යනුවවා ත්‍රීවිල් කාරයත් මොකද කරන්නේ හෝන් ගැහ්වා හෝන් ගහල පාරි ඉල්ලඉල්ලනො මෙයා දුන්නෙත් නෑ ද අරයත් පිටි පස්සේ මොකද වෙන්නේ කඩාගනයවා කවුදෙන්නේ ත්‍රීවිල්ල එකේ මනුසිය කේන්තියෙන් වගේ දැ මේවිදිහට යද්දී අ ලොකුවාහනෙක් කෙනා කළුබෝවිල ස්පිරිතාලේ ටිකක් පහු කරල ඉස්සරහටගිය යද්දී යනගමන් පිටි පස්ස බැලුවවා බලද්‍ය ත්‍රීවිල්ල එක එක පාර හැරෙව්වකොහෙටද ඉස්පිරිතාල පැත්තට එතු ත්‍රීවිල්ලෙකේ අය හෝන්ගෙවේ ඇයි ලෙඩික් ගෙනච්චේ අරය හිතවේමොකක්ද සාමාන්‍ය ත්‍රීවිල්වල යනාය කටිදු කරනු බිදිහහි පුද්ගලියයත්තමයි මේ ඉන්න කියලා එතට බලන්න මේ පොඩිසීදයක් එතුොඩලි ඉස්සරහ වාහනීගිය කෙනාගේ හිතී දැඩිකම සැකන් බැලිල්ල එකට එක කිරිල්ල ඊට පස් එක මකුණෙක් කෑව කල මකුණ නොක්හු පලි වගේ නීද. මේ විදියට බලන ස්වභාවේ අර ඉස්සරහ යන වාහනි කෙනඩි හිතේ තිබුණා. දැන් එයාට ඒ දැක්ම ඒ ස්භාවේ මොකින් හැදිච්චිකක්ද. කෙලෙස් වලි කෙස් වල? නමුත් පටිපස්සිං ආපුිකිෙනාට හැබෑවට මූමුණාව තිබුණ මකටද හැබෑවට මුූමනාවතුම්න අර ත්‍රීවිල්ලිකේන ලෙඩාගි ජීවිතේ බේගන් ඉස්සරහිංගිය කෙන එක දැනග හිටියද දැනගන හිටියනේ පිනතුන අන්නේ වගේ තමයි අපි හැම කෙනෙකුගේම හිතක විවිධාකාර වූ කෙලෙස් තිබෙනු මේ කෙලෙස්වලින් අපි ලෝකෙ දිහා බලබල ඉන්නු කෙලෙස් සහිත ලෝකයක් අපේ හිතක තියෙනවා කියලත් ඒ කෙලෙස් සාගත ලෝකෙන් ලෝකයේ දකින ක්‍රමී වැරදිී කියලත් අපි දන්නේෙ නෑ මේ කෙලෙස්වලින් කෙලෙස් හටගන්න කරමයෙකුත් මේ කෙලෙස් හිතේ තැම්පත් වෙලා තියෙන පවතියන කරමයකුත් තියෙනව කියලත් අපි දන්නේ නේ. මෙන්න මේ කෙලෙස් නැතිකරන්ට පුළුවන් කියලත් අපි දන්නේ නෑ මෙන්න මේ කෙලෙස් ලෝකයේ තියෙනතා කල් අපි සසර තියෙනු අපි ජීවිතයේ මේ දුග්ගින්දර කියන එකත් අපි ජීවිතයේ තියෙනවදනෙද්ද තියෙනවා. ඒවගේ තමයි අර චේතනාත්මකව සකස් වෙන ලෝකය ඒ තමයි අපි කියනවා කාමලෝකෙට අපේ ජීවිතයේ ගෙනයන සභාවයක් තියෙනවා කාමලෝකෙට කර්ම සකස් වෙනු කාමභවය කියනු මනුස්සලෝක සතරාපාය ඊට පස කාමලෝකන්ට අයි ති දදි්‍යලෝක හයञැන කියවෙනවා කිය කාම ලෝක අපි ජීවිත සකස්වවිීතිය නිමීතැයින් වලට. සමාදී වඩද්දි සකස් වෙන ලෝක තියෙනවා ඒවට කියනවා රූප භවයට අයිති ලෝක සහ අරූප භවයට ඇති ලෝක කියලා. එව ගැනාපි ලොපෝට විස්තර කරන්නේ නේ කාලවේලාව ගත වෙන නිසා. මේ ඉරහඳ ආලෝකයේ පතුරන සීමාවතුළ පවතින ලෝක තවත් පැතිරිච්ච ලෝක, බොහොමයක් තිනෙන කර්මිටන් රූපව. අප ඒ ලෝක කරක් ගෙන යන සකස්වෙච්ච ලෝක. ඊළඟලෝකය තමයි අපි කවුරුද්දන්න අපි භාවිතා කරන මොකක්ද ඇස කන නාසේ දිව කය මනස ඉමනැත්තම් මිකරිකනො ආයතන හය කියලා. එතට මෙන්න මේ ආයතන හය අපි දන්නවා මවකුසකින් උපදනවා ඒපදිච්ච ආයතන හය මරණයට පත්වෙලා යනෝ මේ අතරතුර කාලසීමාව තුළ ලෙඩවෙනවා දිරනම විවිධ දුක්කම් කටළුුවලට මුහුණදට සිද්ධ වෙනවා එද මෙන්න මේ ආයතන හය පවතින විදිී හටගන්න විදිහ නැතිවෙන විදිහත් පවතින විදිහ ගැන අපි දන්නේ නැහැ. එතර මේ ඇසක් ලෝකී හැදිල තියෙන්න්නේ කොහොමද මෙ කනක් ලෝකී තියෙන්නේ මොනවතිබුනොද්ද මේි නාහි දිවකාය මනස ලෝකෙ තියෙන්නේ කුමක් තිබු නොද්ද කුමක් නැතිවුනොද්ද මොනව නැතිවුනුද්ද මි ඇසලෝකී නැතිවෙලා යන්නේ කනනාහිෙත් දිවකය මන්සකින ලෝකයේ නැතිවෙලා යන්න කියලා අපි ඇස පාවිච්චි කලාට කණනාහිදදිවකය මංස පාවිච්චි කලාට අපි දන්නේනෑ. එතකොට මි නොදන්නනාකමනිසාම අපට දාසක් අර්බුද්ධ සංසාරයපදිනු. නැවත නැවතත් නැවත නැවතත් සංසාරය සකස් වෙනෝ. නැවත නැවත සංසාරයේ සකස් වන බවවත් අපි දන්නේ, එහනම් මෙන්න මේ ගැන මේ ලෝකයන් පිළිබඳව මේ ලෝකයේ අවබෝධකරේ බුදුරජාණන් වහන්සේ ඒකයි බුදුරජාණන් වහන්සේ ලෝක අවබෝධ සූත්‍රයේ දේශනා කරන්නේ සබ්බ ලෝකං අභිං්ඥාය මේ සියලු ලෝකය ගැන බුදුරජාණන් වහන්සේ අවබෝධ කලාගෙනු සබ්බ ලෝකී විසන්යුත්යෝ මේ ලෝකය හා බුදුරජාණන් වහන්සේගේ එකතුවීමක් නැහැකිව වෙෙන්මනාකි්වා එහෙමනං ඒ ජීවිතය තමයි මේ දෙවියන් මරුන් බබුන් සහිත ලෝකයේ ආශ්චරිවත්ම ජීවිතය වෙන්නේ ඒ ඇයි අපි ලෝකය අවබෝධ කරලනෑ දෙවියන් ලෝකෙ අවබෝධ කලේනේ බඹුන් ලෝකය අවබෝධ කලේනේ කුමක්ද ලෝකය ඇස කණනා හිත් දිවකයමන්ස සහිත ලෝකය මේ කෙලෙස් සහගත ලෝකයේ කර්ම සකස්වෙමින් යනම බවය සහිත ලෝකයේ ගැන දෙවියෝ දන්නේනේ ඔබ දන්නේ අප දැනගෙන හිටියෙත්නේ. එතකොට ලෝකයා එක කාර්ණයකින් සමානවෙනම ඇයිඒ මොකින්ද සමාන වෙන්නේ ඇසට බැඳී යාමිින් අප දෙවියන් බුන් සමානයි කණනාහිද දිවකයමන්සට බැඳීයාමින් අප දෙවියන් බමුන් සමානයි. තෘෂ්ණාවෙන් ලෝකෙට බැඳීයාමින් අපි දෙවියන් බබුන් තිනිසන්සහිතම ලෝකයා සමාන වෙනු. එහෙමනගේ බුදුරජාණ න්ොහන්සේ මේ ඇසට තියෙන ඇල්ම ප්‍රහාාණය කරනවා. කණනාහිත් දිවකයි මතතියෙන තෘෂ්ණාව ප්‍රහාාණය කරලා තෘෂ්ණාවක් නැහැ රාගයක් නැහැ. දවේශයක් නෑ මෝහයක් නෑ. ආන්නේ නිසාමේ බුදුරජාණන් වහන්සේ දෙවියන්ට බඹුන්ට මරුන්ට සමානවෙන්නේ නෑ අසමාන වෙනවා. මේ තුල්ලෝකෙ අභිභවාගිය උත්තරීතර මනුස්සරත්නය කියන නාමීකතුවෙන්න කාටද අපගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේටයි. පින්වතුනී ඔබ පහුගිය දේශනා මාලාව තුළ පටිච්ච සම්පාදී කොටස් ඉගෙනගන්නට ඇති. එතකොට අපිටාද මාතෘකාවසියෙන් ලබාදී ල තියෙන්න්නේෙ කුමක්ද අවිද්‍යාව ගැනයි. පන්නතුනි අවිද්‍යාව මොකක්ද විද්‍යාවමොකක්ද. පන්නතුනිි එහෙමනං අවිද්‍යාව මොකක්ද කියලා අමුතුවින් ඉගෙනගන්ට දෙයක් අපිට නැහැ අවිද්‍යාව මොකක්ද කියලා දැනගන්ට ඕන්නම් තමන්ගේ හිත ගැන බලාගන්නන්නේ කය ඇත්ති අපි සිතන පතන රටාව කරන කියන දේවල් සියල්ලයක් ම අයිති කුමකටද අවිද්‍යාවට අයිති එහනම් විද්‍යාව තමයි මොකක්ද කියලා දැනගණටති නමුතුවවිම්ම. එතකට මේ විද්‍යාව කල කියනදී විි අපේ ජීවිත ඇති කරගත්තුොත් අන්දකාර කාමරයක් ඇතුළොට පහං ආලෝකයක් අරගනාවහාම ඒ පහං ආලෝකය නිසා මොකද වෙන්නේ අන්දකාරය මොකද වෙන්නේ නැති වෙලා යනෝ බුදුරජාණන් වහන්සේ වැඩහිටපු කාලේ එක සිද්ධියක් තිබුුණ පින්වතනි මට මතක විදියට එක තවසිෙක්खහිටිය මේ තවසගාව ගෝලියෝ ටිකක් හිටිය මේ තවස විශේෂ යාගයක් කළා මේ යාග කරලා බිය පැහැදැම් කරලා මිනිස්ු එකතු කරන මහයාගයක් කළ කරලා තමංගි කොටියට වෙලා ඉද්දි එක දවසක් මේ තවස ඉන් ආශ්‍රමයට තවත් තවසිකාව මෙයා නියපතු වවං හිටිය කොන්ඩි බැදල හිටිය දතකැට මැදල නැහෙ කෙස්්‍රවුල් වවාගෙන හිටිය දැක්කහම උග්‍ර තපස් රකින ස්වරූපයක් පෙවුණි. මෙයා අර යාගකරපු තවසගාවට ඇවිල්ලා මට මතක විදියට භාවරී තවස වෙන්ටූනි ඇවිල්ලමිත් භාාවරකින තවසගාවට ඇවිල්ලා කිව මම මෙහිම උග්‍ර තපස්ටකපු කෙනෙක් මෙයා ඉල්ලනවා මුදල කහවනු පන්සි අද දහත් දිල්ල තිබුණ. දෙන්ඩ කිව්වා එතොඩ කිව මම ඊ පෙරේද යාග්‍යයක් කලි මාග වමුදල්නය කිව්වා. දෙන්ඩ සතයක් පත් නැහැකිව්වා.ආහෙමද කිව්වා එහෙමනං කහවනු දෙන්නෙ නැත්තං නුබ තවත්දවස් හතක්ගියාට පස්සේ නුබේ හිස හත්කඩකට පැලෙන්ට මම ස්සාප කරනො කිව්. භාාවරී තව සබයවෙනවා. බයවෙලා තැති අරගෙන ැ බයින් ඉද්දි පෙර සසර ඥාතිවන දෙවි කෙනෙක් හිතයිසි දෙවි කෙනෙක් පෙනී හිටියා කිව්වා ඔබට සාපකරාණය දැවිල්ල තවතව් සිත් කියල කෙනක් බොඩුකාරෙක්කිවා උන්ද රකින තපසකුත් නෑ හිස ගැනදන්නෙත් නෑ හිසේ මුදුන පැලීම ගැනදන්නෙත් නෑකිවා හිස කියන්නේ මොකක්ද හිස පැලීමම කියන්නේ මොකක්දකට හවදවියන්ගේ ඒක මම දන්න එත්නයැකිේ. එතුට දෙවරු දන්නත් නෑ දැනගන්නේ කොහොමද අන්න බුදුරජාණන් වහන්සේ පහළ වෙලාඉන්නවා උන්හස දන්නවා බුදුරජාණන් වහන්ස කොයි වගේද දෙතිස් මහා පුරරිසලක්ුණේ යොක්තයි දෙතිස් මහා පුරුස ලකුණු ගැන බාවරි තවස දන්නවා. එක්කො බුදුවෙන් ටෝනි එහෙම නැත්ත සක් පිති රජවෙන. ගෝලයන්ට කතා කරල කියනවා යන්ට හොයාගන ගිහි හන්ට හොයාගන යන්ට කිව්වා. ඊට පසේ තමයි මයාගාාව හිට ගෝලිව දාසිදිිනික් ොයාගනනියන්න. එතක ට හන කොහොමද ොයාගන්නේ හිතීන් ප්‍ර්නහන් කිව බුදරයන්ොසි බදරයනොසි තු್ර ද ක මහ බලවත් කෙනෙක්න පස් යා ිහිල්ල බදරය නො ති ස ක් දෙක්. ඊට පස්සෙමොකද කරේ මෙයාල හිතින් ප්‍රශ්නහන අපේ ගුරන්ාන්සිට පුරරිසල්ලකුණු කීයක් තිේයෙනවාවද, බුදුරයන්සිිෙන ලුණොත් තු නක්තියෙන. අපේ ගොරන්න්නාස ෝ ායෝ කොච්චර ඉන්නනුවද බදුරයන්ස හිතින් මුත්තර දෙෙනවා මේවගේ ප්‍රශ්නිග හන බුදරයන් වවා සිත් අරගොල්ලන්ට, අරගොල් හිසිං හනු ඇස්වාහගන බුදුරජන්වා සිත් උත්තර දුන්න හරි පුදදුම සිද්ධිය වුණ. පින්වොතුනි මෙන්න මේවෙලාවී මෙතන හිටපු අජිත කියනමී අර භාවරී තවසගේ ගෝලෙක්. ලස්සන ප්‍රශ්න ටිකක් අහනෝ. මේ දහසය දෙනාම උතුම් අරහත්වයට පත් වෙනු. මෙන්න මේ කාරණී තුළත් ලස්සන කරුණු ටිකක් තිීවෙනවා අවිද්‍යාව ගැන. ඒ තමයි එතනදී ගාතාවක් දෙකක් මම කියන්න එතනි යහනුවම අජිත කියන මේ තවස අහනුව බුදුරජාන් වන්සකි මීම. කේනස්සු නියවුතෝලෝකු කේනස්සු නප්්‍ර කාසති කිස්සා බිලේප නම්බ්‍රසි කින්සු තස්ස මහ්භයන්ති. අහනුව මේ ලෝකයේ වැහිලතියෙන්න්නේ කොමකින්ද කියල හැව්වා. මොකක්ද පලවෙනි ප්‍රශ්නි මේ ලෝකයේ වැහිලතිීරන්නේ කුමකින්ද මේ ලෝක සත්ව වැහිල ඉන්න කුමකින්ද කෙලහන්නේ. දැන් අපි ලෝකය ගැන දැනගත්තද නයැද කුමක්ද ඇස කන නාහි දිවකයමන සහිතමික් කෙලෙස් සහිත ලෝකය මේ ලෝකෙ හැදන විදිහත් නැතිවෙන විදිහත් අපි දන්නේ න ඒක තමයි පින්වතුන පටිච්ච සමුපාදය. පටිච්ච කියන්නේ උපකාරෙන් ප්‍රත්තිෙන් උදව්වෙන් සමුපපාදකයන් උපන්නදී හැදනුදේ හටගත්තදේ කියන එකයි. එතකොට මේ අජිත තව සහනෝ මොකක්ද මේ ලෝකයේ වැහිලතියෙන්නේ කොමකින්ද කේ නස්සු නියවතු ලෝකෝ. කේනස්සු නප්ප කාසති ඇයි ඉතින් මේ ලෝකයේ වැහිලතියෙනවා කියල මේ මනුෂ්‍යයන්ට ප්‍රකට නොවෙියඇයි. ඒ ඇයි කිය ලෙැව්වා. කිස්සා බිලප නම් බරෘසිී එතකොට කුමක්කින්ද තැවරිලා තියෙන්නේ කුමකින්ද කියලෙහව්වා. පේෙන් නැතිවෙන විදිහට මෙ හිත වැහිල තියෙන්නේ. කුමන ලාටුවකින්ද තැවරිලාතියෙන්න්නේ කියෙහව්වා. කින්සු තස්ස මහ්භයන්තී මේ ලෝකයාට තියෙන ලොකු බයමුකක්ද කියන හෝවා. ප්‍රශ්න කීයක්ක ැහොවද කිය කියක්ක ැහොවද. හතරක් තියනු මොකක්්ද පලවෙෙන ලෝක මේ ලෝකේ වැසලතියෙන්න්නේ කුමකින්ද. ඊට පස් එෙහු්වා ඇයිඒ වැහිලතියෙන්ව කියලා ප්‍රකට නොවෙන්නේ කුමක් නිසාද. ඊට පස් ැහවා මොනවගේ ආලේපයකින්ද තැවරිලා ඉන්න කිය හැව්වා. මේ ගොල්ලන්ට තියෙන ලොකුම බය මොකක්ද කියල හැව්වා කවුදහන්නේ අර අගිත තව සහනු පිවතුනී අපි ජීවිතයේ දිහා ඔය විදිහට මහා නුවනකින් බල්ල තියෙනවද කවදාවත් අපින් ජීවිකේ ගැනු ඔය වගේ මහා නුවනකින් විමසල තියෙනවද හවදාවත්. පිවතුනිමි ප්‍රශ්න ටිකීම තියෙනො මහා නුවනක් ඒ නුවනතියෙන මනුස්සයන්ට නුවන වැඩෙන්ට කාර්ණයයක්ද්දිකක්කීමම ප්‍රමාණවත්. අපිට පිවතුන අෞුදුද තිහාතලි ඇහුවත් අපි වැහිල ඉන්න අන්දකාරයෙන් ගොඩේට හරි හමාරුවක් පින්නතුන්න. දැන් එහුවනේ මුලින්ම මොකක්ද මේ ලෝකය වැැහිලතියන්නේ මොකකින්ද කිව එතවට කියනවා අවි්‍යාය නිවතෝ ලෝකෝ කොමකින්ද මේ ලෝකෙ වැහිලතියෙන්නේ අවිද්‍යාවයකිව එතට අවිද්‍යාව තරම් බලවත් නීවරණයක් තවත්නේ නීවරණකිව නිවන වහලදාන දෙයක් තවත්නේ ඒ නම් පින්නතන මේ අවිද්‍යාව මොකක්ද කියලත් අපි ටිකක් තේරුම්ගන්ටඕනි ඒ අවිද්‍යාව කියල කියන්නේ කුමක්ද කියලා අපි ප්‍රවේශමට තේරු ගන් ෝනි එන අවිද්‍යාවෙන්න්නන් ලෝකයේ වැහිලතියෙන්නේ අපි දැනගන්ටෝනිී කුමක්ද කියලා. පින් නතුන මෙතනදි කියා දෙන්නේ මේ ලෝකයේ දිහා අපි හිතින් බලන කරමිුක්ද මේ ලෝකෙ දිහා සිතිං අපි බලන ක්‍රමය. මෙන්න මේ ක්‍රමි අපි නිවරදිව දැනගන්ටෝනිේ උදාහාරණයක් ඔබට කියන්න මෙහිතන්න. සරලදයක් ඔබ කවුරු කවුරු දන්වදනයෙද්ද මිරිගුව ගැන දන්නවදන ෙදද ද මිරිගුව කියන්නේ මොකක්ද පාරයේ අද්්‍යිප මේ පායන කාලනම් ගොඩක් පේනොමං හිතන්නේනි එතකොට මිරිගුව කියල කියනනි මොකක්ද පාරිය අද්දිි පේනො ඇතිං අව්ව වැටිලා වතුරතිීනෝ වගේ බැවක් වගේ පේනොප පාරමැද්ද තියනවා දෙැ ඕගොල්ලු දන්නුුවද නැද්ද මේ මිරගුවක් කියලා දන්නුවද නැද්ද වැල පාර අද්දී අරහිම දැක්කහම වල දන්නවද නැදී මිරිගුවක් කියල දන්නන්නුව දන්න හින්ද ඔගොල කොයි වෙලාවකවත් කළගේඩි පනිි්තුුවරයි යනුවවද වතුරගේන්්ඩෝනිිකෙල අතරරි පාරපයන මිරිගේ යනුවද ඇයියේ ඇයි අන්න නැත්තේ මිරිගුවක් කියල දන්න නිසා. තිරිසන් සත්තුන්ටත් මේක පේනුව උන්ටත් ඇස්ගෙඩි තියෙනවන අපිට වගේ. දැම් මේ සතාටත් පාරි පේනුව මොකක්ද පේන්නේ මිරිගුව දැම් මේ සතා පායන කාලෙති බහින් ඉන්නේ දැන්මකද වෙන්නේ. මේ සතා දුවගන යනවා පාරිපේනෙ මිරිගුවෙන් වතුර බොන්ට ගිහම්මොකද වෙන්නේ. බැලූහාම එතන වතුර නෑ. එඉතලින්ටත් එ හා ඇතින් පේනෝොකක්ද පේන්නේ වතුර තියෙනවගේ මේ තිිරිසන් සතා මුුවවෙක් වෙන්ඩ පුළුවන් ගවයක්වෙන්නඩ පුළුවන් දුවග යනු ඇතිට එතනත් වතුර ගියාට පස මොකද වෙන්නේ ති බහින් පිපාසින්ම සතා මරණයට පත්වෙනු. ඇයිඒ සතා විනාස වුණ ඒ සතාට හඳුනගට බැරු ගයායි සතා රැවටුන ොකටද. අපි රැවටුන් අපි රැවටු නැහින්දමොකදනි. බේරුණ බුදුරජාන්සේ ලෝකේ බේරුුණා පිරිණොතුනි. රහතන් වහන්සෙලා බේරුණා. දැන් අපට මිරිගුව හෙමාඳදුන ගණ්ඩ පුළුවක් නමුත් ඔබ කල්පනා කරල බලන්ට මේ මිරිගුව ඉදිරරියේදී ඔබ කටයුතු කරලා තියෙන්නේෙ කොහොමද කියනක. පාරතතියන මිරිගුව බ අඳදුරගත්තන යන්ද අඳුන ගත්තා. මේ මිරිගුව ගැන ඔබ මොකද කියන්නේ. ඒ තමයි පළවෙනි මිරිගුව තමයි අසුබදී සුභවසීන් දැකීමේ මිරිගුව කුමක්දමීලෝකේ අසුබදී මොකක්ද ඔබ මෙතන්ට රැගෙනාව මට තිබෙන්නේ ඔබට තිබෙන දීත්මොකක්ද කයර මේ කය පිල්ලතියෙ කොමද යටටිපතුළෙෙන් උඩ කෙස්රෝදීම් පහල සමකින් වටවෙච්ච. බත්මාලු පිණියෙන් හටගත්ත මේ සරීරී පිරිලතියෙන්නේ අසූචි අපවිත්‍රදී මනුවදී කෙස් ලෝම් නිය දත් සම්මස් නහර ඇටකටු ඇට මිදුලු වකු ගඩු කුරුම්බලොද වගේ තියෙන මෝලි ඊට පස්සේ අඩිවිසි හතරද්දිග ක්ක පිරිච්ච බඩවැල ඔෞදනයන්ද. හලින් වාතයක් ඇදදි ොච්ර දුගදක් හමුණු දැයියමි ඩවලින් පිටවෙන්නේ. ඔව නැද්ද පිතාදීදී වමනික තද්දි කොච්චර ජරාවක් එලියට එනවාද කංවල කොච්චර කලාදුරුද නාහි ොට දියයට කොච්චර යනවාද කටේ සිම්මාදීදී කොච්චර තියෙනවාද නැද්ද තියවා. එතට මෙන්න මේ රූපය අසුග දෙයක් වනත් අපි දකින්න කොහොමද? සුබයි කියල දකිනු මෙන්න පළවෙනි මිරිගු අපේ තියෙන. මේ මිරිගුවට අපි රැවටෙනවද නැද්ද. රැවටනවද නැද්ද මේ අවිද්‍යා සහගතවද ලෝකයේ දකින එක ක්‍රමයක්. දැං ඔබ කියන්න තමන්ග පුතාට එහම ඇත්තන් තමන්ගේ දුවට කිය නොමොහිම දවෙයි. දැන් හෙටානනිද්ද මේ දුවට විවාහයක් කරලද දෙන්ට මනමාලේ බලට යනු. එම ඇත්තම් පුතාාටකෙන පපුතේ මනමාලියයක් කඉන්නවා බලන්ට යනෝ හිටානිද්ද කියලකෙන. ඊට පස්සේ දුවහරි පුතාහරි මෙහෙම කියනවා. එහෙනම් මුලින්ම මේ බලන්ට යන කෙන නිරෝගි කෙනෙක් වෙන්ට ඕනේ අපි දන්න නි අසනී පාදීදී තියෙනවලි කියෙලනි. සරීරයේ කොටස්ට එකක වෙනවෙන දකින් තෝනිිකෙන හිෙනම් මොද කරන්නේ සොෆින්ම් බැග හට මනමාලයගේ හරි මනමාලියගේ හරි මොකද කරන. කෙෂ්ටික හෙක්‍රදාක්. ලොම්ටික හෙකරදා නියපොතු දානුව ද්දාානවා හම මස් නහාර ඇටකටු ඇටමිදුරනි වකු ගඩු හදවත අක්මාව කුඩා බඩවැල මහා බඩවලනි අසූති ඉස්මෝලි. දැම් බෑක් තිස් දෙකේ දාල කිය න පුතේ මින්න මන මාිකිැමද හ කැමතිවේද කැමතිවෙනවද හරිවෙඩේ. ක්්‍රේ ගදධි කොම ගනි පිනු ක්්‍රේක තියෙනම කද ගත්හ මර. සැකිල්ල ගත්හ මරතියෙෙන සම්පූර්න් අපි ඇයට සකිල්ල වැටෙනු මෙන්න පුතේ මනමාල්ි. කොන්ද කැඩිලනේ අත පය කැඩිලනේ? ඇගලිැඩිලනයල මෙන්න දුවේ මනමාලයමින් කියලා කියනු. මොකක්ද. අර එක්්‍රේ පොටෝ එක අරගන කොහොමද අරහිස් කබල තියෙනක්්‍රී බල දැළ ඇතිනේද ගොල්ලො මෙම දුවේ මෙන්න මනවාලය කියලා කියනු. දෙම් මොකද වෙන්නේ සංවේගයක් ඒද නැද්ද. ඇත්තටම විවාහුණේ ඇට සැකිල්ලක් නෙවීද. කෙස්ලොම් නියපුතු ගොඩක් නෙවීද පින්න තුනී? මේ අසුභය කියීනදී රූපියය තුළ තියෙනවද නෙද. තියනවා. නමුත් අපි දකිීනි්‍ය රූපි කුහොමද සුභවසිින් එක අපි හිතී තියෙන එකක්. එතර මේ සුබවසින් මේ කෙස්ලොම් ියපතු දිහාමයි බැලිවි ලස්සට අන්දල ටයිකෝ දැම් හාහම දැං ැමතිවෙනවා. තොල් පොටවල්ටික පාට කරල ඕවදනෙෙන්ද අන්න සුභවසිීෙන් දැක්කා. දැම්මුදු පලන්දල මහා උත්ස්සව අරගන ඕවද නෙෙන්ද. ගෙදරටක එක්ගෙනන්න ඇත්ද. ශ්‍රියාකාන්තාව එක් අංඟාව කෙලෙක්කගෙනවා. බැලුහම්මොනවදගෙනාව දෙතිස්මහා කුණුපේ ගේනවා ඊට වඩා කුණපයක්ත් තියෙනවා රාගධදවේසු ොහෝ කුණුපියත් එක්කාවත් තවත් ප්‍රශ්න වැඩි වෙන වෙන්න ඇද්ද. එතවට බලන්න බුදුරජාණන් මෙන්න පලවෙනි අවිද්‍යාවපි ලෝකයේ දකින කුමක්ද රාගයක් නෑමේ රූපයේ රාගයක් තියෙනවා කිය දකිනෙ එක සුභ වසි. මේ රූපය අනිත්්‍ය වෙලා යනෝ අනිත්‍යදී නිත්‍යයි කියල දකිනවා මේ ජීවිතේ තුළ දුකතියෙනවා දුක්කෝදී සැපයි කියල දකිනවා මේ ජීවිතය අනාත්මයි අනාත්මූදේ ආත්මයි කියල දකිනවා මේකට කියනොම් මොකක්ද අවිද්‍යාව. මේ ජීවිතේ ඇත්ත ඇත්ත විදිහයට දන්නේ ඇතිකට ොකක්ද කියන්නේ අවිද්‍යාව. දුක්කේ අඥඥානන් දුකගැන දන්නේනේ දුක්ක සමුදේ අඥාන දුකේ හටගැනීම ගැන දන්නේ දුක නැතිවීම ගැන දන්නන්නේ දුක නැතිවෙන මාර්ග ගැන දන්න මේිරකෙනමකක්ද අවිද්‍යා මේ මිරිගුවට අපි හසස්වෙලාද නැද්දෙන්නේ. පාර මිරුගුවෙන් බේරුණා මේ මිරගෙන් අපි බේරෙන්නේ නෑ. පිනොතුන මෙන්න මේ අවිද්‍යා සහගත මනසක් අපිට තියනවා. මේ අවිද්‍යා සහගත මනසිං අපි ලෝකයේ දකිනවා රූපදිහා සබ්දගන්ද රස පහසදිහා දකිනවා. අපි දකි නෑ පිවොතුනී මෙතැන හේතුඵල දහමක ක්‍රියාවලයක් පටික්්ච සම්පාද ක්‍රියාවලයක් තියෙනවා කියල දන්නේ නැතිවයන්න. ඒනම් පෙන් නොතන අවිද්‍යාව කියලා කියන්නේ මොකක්ද අවිද්‍යාව කියල කියන්නේ හේතු පල දහම ගැන නොදන්නා කමමයි. මෙන්න මේ අවිද්‍යාවෙන් තමයි මේ ලෝකෙ වැහිලතියනෙ ඇයි ඒ අවිද්‍යාවෙන් වැැහිල කියලක් තේරෙන් නැත්ති මේ ලෝකයාට විවිච්චා පමාදා නප්පකාසති ඇයිඒ සැකේ. ප්‍රසාධයක් තිබුණොත් ඒ කියන්නේ බුදුරජාණන් වහසේ හේතු පල දහම චතුරාල් සත්තිගෙන කියාදි දී ගැ පහැදීම තියෙන කෙනා තමයි අවබෝධ කරන්නට විහෙසයන්නේ. ඒ පැහැදිීම නැත්තන් යා මහන්සි ගන්නවා අද අකුසල් දුරු කරල කුසලේ උපදවඩ වීරියගන්වද වීරියයක් ගන්නේ නැකිව. ප්‍රමාධය කියලා කියන්නේ මොනවද. මේ කාලවෙලාව ඉක්මට ගියා පින්නතුනෙක්. ඒතමයි ඔබ බලන්න අපි මොන්ටිසෝරි අද අම්ම ලේස්ුව දාලා ලස්සන ඇදුන් අන්දල පෞඩර්ටික ගාලා පුතේ මොන්ටිසෝරික ලි ඇවි කාව් කර් දපියු දොස්තර කරන්නට ඉංජිනේරු මහත්ත එක් කරන්න ඔවුද නේද. අම්මලත් ලෝකෙට බැඳන අපවත් ලෝකෙට බන්ධනියවුුණ. ප ි න ඩ ංචි කාල ඳ ඉග ගන්න ගේ දොර වස්තු සම්පත් යානවාහන හොයන් වස්තු සම්පත් ොන් ෘෂනාව බැල ල්න්න. ඒ පයගත්ත වස්තු සම්පත් ආරක්ෂසා කරන්ටත්, ඒ උපයගත්ත වත්තු සම්පත් පරිබෝග කරන්ටත් කාලි ගතවිද්දී මොකද වෙන්නේ චිත්‍රපටියවගේ අපේ ජීවිත ගේවිල යන. වාඩ ලා චිත්‍රපටිය අදදි හා බලං ඉන්නවාගේ තමයි පින්නතුනේ, අපේ අතීතිය කියෙන ිත්‍රපටිය රූප සද්ධ ගන්ධදරස පහස. ඊ දක්್ ತ ච ತಿತ ಾಡ හ තක් ෙන. චිತ್්‍රපට ඔන්න ොටසකිವර. ඊළ පොට සಮොಖ දනනාගතೆ හදන්ಡ න්න චිත්‍රපටිය ඒව ගැන අපි ඉඳගෙන කල්පනා කරර ඉන්න. ದැනು ಚಿತ್්‍රපටಿිය ರඟಪයි වාಾಡ ොකක්ද ඒ චಿತ್්‍ර පටಿಯ ೂ ಬද ෙ හිಿ ගತ ಲೋක ඉ್න්න. අපි ತනි නಲ වගගේ. මේදත්තේක කාලයේ ගත විද්ධි මොකද වෙන්නේ මෙයා ප්‍රමාධයට පත්වෙනවා බුදුරජාන් වසක ධර්මයාව බෝධ කරට කින් නදහසක් නැතුවයනෝ. එහනම් මේ ජීවිත ඊළඟ ප්‍රශ්නෙහෝ කුමකින් දාළු ආලේප කරලතියෙන්නේෙ ආලේපයේ තමයි පින්වතුනි තෘෂ්ණාවකින ලාට ඇස්වල කබ හැදිල කබවලින් පිරෙනු. සහර සත්තුගේ ඇස්ු එකේව ලාට වලින් පිරිල බවලින් ඇස්දිික ඇර ගන්ට බෑ. ඇස්ද දෙකරින්ට බැරිනල් ලෝක පේනෑ පෙන්වතුනි. ආන්නේ වගේ තමයි පින්වතුන තෘෂ්ණාවෙන් අපි මොකද වෙලා තියනෙ. අපි ආලීප කරලා තියෙනෙ. ආංගේ කෙනාට කියනව අද්‍යම් බණටිකක් අහන් එතකට ය කියනෙ මොකක්ද කොහෙදෝවට වෙලාව. බයිසට ගිහිල්ල බැරිියය කියන. පවුල් ජීවිත කඩාකප්පල්වෙේ කිය. ඔවුද නෙද්ද. අන්නේ ආලිපයේ තියෙන නිසා එයට සංසාරෙන් ගැලවිෙන්ට ලැබෙන්නේ නෑ. හනම් මෙවන් වූ බයකින් ජීවත්තන මේ විදිහට ලාටුවක් තැවරිච්චි නටතිීන බයමක්ද මෙයා මෑැරෙනවා. ලෙඩවෙනවා වයසට යනෝ දාහක් ප්‍රශ්න ගලාගනෙද්දී කෙලෙස්වලින් කැළබිලි යනු. මෙන්න මේදී තමයි හටතියෙන මහත්වූ බයකයන්. පෙන්නොතනී මෙන්න මේ අවිද්‍යා අන්දකාරෙන් අපි දෝකේ දිහා බලද්දිී අපිට ඇත්ත පේන්නේ නෑ කොමක්ද නොපෙන ඇත්ත. ඒ මයි බුදුරජාණන් වහන්ස දේශනන මෙන්න මේ අවිද්‍යාව අපේ ජීවිතයේ තියනවද චතුරාල් සත්‍යය නොදනීම හේතු පල දහම් පටිත් සම්පාදය නොදනීම කෙනම අවිද්‍යාව. මෙන්න මේ අවිද්‍යාව තියෙන නිසා ලෝකයේ හටගන්නවදයක් මොකක් දේ කාය සංස්කාර, ආස්වාස ප්‍රාශ්වාස කයහා බැඳී පවතියන දෙයක් එකරි කියන කාය සංස්කාර. සංඥා වේදනා සිට එක් බැදිල තියනේ මරිච්චකනට සංඥා ේදනා තියෙනවද නැෑයාගේ සිතනෙන ඇත්ති. එන සිතක් තියන කියෙනාට මොනවද තියන්නේ සං්ඥාවේදනා තින මැරිච්චකන්ට කම්බුලකට ගාන්ඩ රිදුනාකල කියනවද ඇයිමට ගැහිවි කලවත් හනෝද. නෑ අපිට ඉදිිකට්ටිං ඇන්නත් දේන. එඉන සිතක් පවතිනවද සිතත් එක් බැවිදිල පවතිනමොකක්ද සං්ඥා වේදන එකකෙන චිත්ත සංස්කාර කියලා කියනවා. ඒවගේ තමයි වචී සංස්කාර කලකෙන් ඔබ යමක් සිතින් සිත සිතා වචන පිට කරනු. මේ විතක් විචාර සිතිං සිතන සිතිවි ිධහරාව වචනත්ක බැදී පවතින වටචි නොගදද වචී සංස්කාර. මේ අවිද්‍යා සහගතව කාල් සංස්කාර වචී සංස්කාර චිත්ත සංස්කාර පවතිනවා කියල බුදුරජන්නෝ දශන. අවිද්‍යාව නැත්තං ආශවාස ප්‍රාශ්වා සහිත මේ කයේ පැවැත්ම. සංඥාාවේදන සහිත චිත්ත සංස්කාර් නැතිවයනවා විතක් විචර් සහිත වචින හ බැදිි පවතිනෙමේ වචී සංස්කාර නැතියනවා. මේ සංස්කාර ලෝකයේ තියනව නම් පින්න්නතුනි හයක් තියනු මොකක්්දී වේදනාව ලෝකෙ තියනු සංඥාවර තියෙනවා චේතනාව තියෙනවා ඉස්පර්සි තියනවා මන්සිකාර තියනවා සතන මහදාතු තියෙනවා. එකටන නාම රූප. නාමරූපලෝකේ තියෙන වනම් මොන අද තියෙන්නේ. අපි ඇහැ කන නාහි දිවකයමංසතියන. පහුගිය ඉගෙන ගත්ත දේශනත්යක දැන් ගලපගණ්ඩුවෙනු විනාඩියෙන් දෙකින් ඉවර කරැන්ටල්. ඇසකන නාහි දිවකය මංස තියෙන්ෙන වනං මොකක්ද තියෙන්නේ ඇසකන නාහිත් දිවකයිමන්සේ ඉස්පර්ස තියෙනවා. එකනෙ ඇහැයි රූපෙයි සිතයි එකතුනොත් තමයි එකතුවීමට කියෙන ස්පාර්සසි. කනයි සබ්දයයි කණය සිත විඤ්ඥාණ එකතුීමට කියවා කණී ස්පර්සය. නාසයයි ගඳ සුුවඳදයි නාසි විඤ්ඥානය එකතුීමට නාසි ඉස්පර්සය. දිවයි රසයි දිවේ විඤ්ඥානය එකතුීමට දිවේ ඉස්පර්සය. කයයි පහසයි කයි විඤ්ඥානය එකතුීමට කයි ඉස්පාර්සි. මනසයි අරමුණනයි මනසේ විඤ්ඥානය එකතුීමට කිය මනසි ස්පාර්ස. එතොට ඇස කන නාහිත් දිව කය මනස ලෝක තියෙනවනම් මෙවයි ඉස්පර්සි ලෝක තියෙනකිවා. ඉස්පර්ස වෙනවන්නන් මොනවදතියන්නේ සැපහරි දු කරයියපෙක්ෂ හරි විඳීමතියෙනවා. ඇයි පුතා දැක්කාහම රට ඉඳලාවාම ඇහි කඳු වෙනවා. අන්න ඇහි ඉස්පර්සිං විදීමක් ඇති වෙලා සැප. කෞුරුහරි මිහිරි වචනෙන් කතා කරනවා කියල කනහි පැත්තට යොමු වෙනවා කනී විදීමක් ඇතිවෙනවා. හඳුකූරක් නාහිට ලංකරම් නාහි ගඳු සමඳයි සිත එකතු වෙලා රි ඉස්පර්සිං විඳීමමඇති වෙනන් නිස්පර්ස නිසා විදීම ඇතිව වෙන මල මිනයට නෑ. එන ස්පස්ස නිසා විඳීම ඇතිව වෙනවා විඳීමක් තියෙනවන තවේකක් ලෝකෙ තියනමොකද විඳිනදීට ආසාාවවතියනු. තන්හාාව තිබුණොත් මොකද වෙන්නේ ලෝකෙට අපි බැඳනවා මම මගේ මගයා අන්න උපාදාන ලෝක ඇතිවුුණ. ආසාාවතිබුණොත් ඇහැටපේන රූප සබ්ද ගන්ද රස පහසට ආසාාවව ඇතිවෙලා ඒකට බැඳලගියොත්කෙනන කාම උපාදාන. ඇහිෙන්කානෙෙන් අහලා ෘෂ්ටිවලට ආසාාවඇතිවෙ ලබ එක් බැඳුතිකෙන දිි්ටි උපාදාන. සීලවරතතියනවා ගවියෙක් වගේ හැසිරෙනවා සමහරයි බල්ලු වගේ හැසිරෙනවා ඉන්දියාවවෙ සමහරයි මොකටද නිදහස් වෙන්ට දන්නේි නැඇතුමීව ගැන්. එවැට සී ලබ්බත උපාද මේීවටත් සිත බැදිලියන්වා ආසාාවමට ඇතිනොත් බැඳලියන් වරන උපාද ආසාාවතිබුණනොත් උපාදානතිනු. උපාදාන තිබුණොත් මම මගේ කියන අදහසින් අපි චේතනා පහළ කරලා. සිතින් කාර්ම රැස් කරනවා. මගේ දේ නුඹ ගත්ත නීද කියලා කයක්‍රියාත්මක කල්ල ෙනෙක්ට පහරගහන්වා කෙනෙක් මරන්ට පුළුව. මම මගේ කියන අදහස රපදාන්ට අඩුක්ුව චේතනා පහළ කරල්ලා මට නීතුම් බැන්නේෙ කියලා වචනින් බයිනවා අනිත්තයට බොරු කියේලාම් පර්ස වචන පිට වෙන්ඩ ගන්නවා චේතනාත්මෝ කර්ම සකස්වෙනවා උපාධානතියෙනොන භවයතිීනවාම් භවයති බුණත්මොකද වෙන්නේ අන්න අම්මගේ බඩිින් බිත්තරෑඇතුළින්. එැ නු රේක ඩ ප ලුවන් කෑල්ලක් මල කෑල්ලක්කින් පනු හැදිලයි නද කොනුතෙ පරිසරෙන්පදිනවා අනිතෙක ඕපාතික ඒ කියන්නේ මොකක්ද හරියට ටීක දැම්මහම රූපපේනවා වගේ සමහර දෙවියෝ බඹන් ප්‍රේයෝ ඇ කන සහිතුයක පාරුපදදිනු. අම්මගේ ඩිනුත් නෙවේ බිත්ත ර න ක කියන පාතික අනි පදන කරම සැකස් වවෙ හින්න ඉප මත්මකද වෙන්නේ කොන්දාාමාරු වාතාමාරු ලෙඩඩ දදු. ඔක්කමතියනු මෙන්න මේ පටිච්ච සෞපාද ක්‍රියාවලිය ලෝකේ සිද්ධ වෙනුවටවා. එහෙනම් පින්වතුනී අපි දෙයක් කළ යුතු මොකක්ද අවිද්‍යාව දුරු කරල්ලා විද්‍යාව උපදවගන්ට. රාගිම් බලනදේ අනි පැත්තට සකස්කර ගන්ට ඕනි මේ රූපයේ රාගයක් නෑකිල දකිින්ට සිත සකස්කර ගන්ට ඕනි. දවේසෙන් මෝහින් දකිපු ලෝකයේ වෙනස්කර ගන් ඕනි මේ දේ හැදන්නන්නේ කොද නැතිවෙන්නේ කොහොමද කියලා. එහනම් අපි මොකද කරන්ටෝනි බුදුරජාණන් වහන්සේ ලෝකෙ දිහා බලන්ට යම් ක්‍රමයක් කියයා දුන්නද පටිට් සම්පාදය තුළින් ඒයාආකාරයෙන් ලෝක අපි මොකද කරන්ටෝනි දකින් ටෝනි. එතකොට මොකද වෙන්නේ විද්‍යාව උපදවද්දී අවිද්‍යාව දුර්වෙලා ගිහිල්ලා සංසාර් සැකැස්ව මකද වෙන්නේ. නැතිවෙලා යන පින්වතුනි පැෑදිෙකින් කියාදේ ටෝනනි දේ තමයි. මේ විනාඩි ඔක්කොම හතලිස් පහයි බණ කියඇ්දි මේ හතලිස් පයම් පණයි ඔබට කියාදේ තින් විහෙසක් ගන්ටෝනි පොත්පත් අරගන කියවන්ට මීට පෙර පටිස් සම්පාදයට අදාළව කරපු දේශනාටික හොයාගන හොඳට අහන්න පටිස් සම්පාද අදාල පොත් පට්ටික හොඳයට හිමින්සරේ කියවන්ට හොඳයට නුවනිංයතුමික ගලප ගන්ට විහෙසක් ගන්ට